Wattala. Wattala Alpex Marine පුද්ගලික සමාගම. ඉතින් Wattala Alpex Marine පුද්ගලික සමාගමට අපි එන්නට හේතු කිහිපයක්ම තියෙනවා. Alpex Marine විශ්වාසනීය විදියට වගේම ඉතාමත් සෞඛ්‍ය සම්පන්න විදියට මුහුදු ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් සමාගමක්. ඉතින් දේශීය පාරිභෝගිකයන් අතරට පමණක් නෙමෙයි විදේශීය පාරිභෝගිකයන්ට පවා මේ විශ්වාසනීයව නිෂ්පාදනය කරන මුහුදු ආහාර යොමු කරන්නට Alpex Marine පුද්ගලික සමාගම කටයුතු කරනවා. ඉතින් මේ සියල්ල හරහා Alpex Marine වල ප්‍රධාන අරමුණ තමයි ඔවුන් ගෝලීය නියාමකයෙක් නියමුවෙක් බවට පත්වීම. ඉතින් මේ ගමන දක්වා පැමිණීමේදී මොන වගේ ක්‍රියාදාමයක්ද සිද්ධ වෙන්නේ? ඔවුන් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ වගේම දේශීය විදේශීය වෙළඳපොළ තරගකාරීත්වය හමුවේ Alpex Marine මේ සියල්ල අභියෝගාත්මකව ජයගත්තේ කොහොමද? අද නවමානයක කතිකාවත අපිගෙන එන්නේ Wattala Alpex Marine මේ ගමනට පෙළ ගැසුණු ආකාරය පිළිබඳව ඔබට සොරසු කියන්න. මේ ඉන්නේ Alpex Marine පුද්ගලික සමාගමේ අපනයන සැකසුම් අංශයේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ස්ථානයේ තමයි මේ සියලු දේවල් අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ පටන් ගත්තාම තරුපන්තියේ හෝටල් වලට වගේම ලංකාව තුල වගේම ලෝකයේත් බොහෝ ස්ථානවලට සියලු නිෂ්පාදනයන් අපනයනය කිරීම සඳහා සැකසීම සිද්ධ වෙන්නේ Alpex Marine වල මෙන්න මේ සීමාව තුල. ඉතින් මේ හැමදෙනාම පාලන අධිකාරියත් එක්ක බොහොම හොඳ සම්බන්ධතාවයක් සුහදතාවයක් පවත්වා ගනිමින් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. අපිට බැලු බැලමටම ඉස්සෝ කකුලුවෝ ඒ වගේම දැල්ලෝ මේ හැමදයක්ම මුහුදු ආහාර බොහොම සෞඛ්‍ය සම්පන්නව වගේම විශ්වාසනීයවත් Alpex Marine මේ සියල්ල මේ සැකසුම් ක්‍රියාවලිය තුල මැනවින් ඉටු කරන බව නම් දකින්නට ලැබුණා. Alpex Marine සමාගම තුල මේ අපනයන සැකසුම් අංශයේ ක්‍රියාවලි ගණනාවක්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කෙරෙන එකිනෙක ක්‍රියාවලිය පිළිබඳව විස්තර කරන්න පිළිබඳව කතා බහ කරද්දී මාත් එක්ක ඉන්නවා සනත් පල්ලගේ මහත්මයා. අයිබෝන්. අයිබෝන්. මේ මෙහි ආයතන කළමනාකරු. ඉතින් ප්‍රධාන වශයෙන්ම දැන් අපිට පේනවා බොහෝ දෙනා විවිධ වූ කාරණවල නිරත වෙනවා. මොකක්ද මේ සිද්ධ වෙන කාර්යය? දැන් අපි මේ අපනයන ආයතනයත් මේ අපිට වෙන මොහොදු ආහාර වර්ග එක එක පළාත් වලින් ඒක අපේ මිලදී ගැනීම මධ්‍යස්ථාන තියෙනවා. ඒ වයින් එන මුහුදු ආහාර කියන්නේ ඉස්සෝ පකුලුව පොක්‍රිස්සෝ ආදී මේ දැල්ලන් හැම එකම මේ අපිට අපේ මධ්‍යස්ථාන වලින් අයිස් කරලා ලොරි වලින් අපිට මෙහාට ප්‍රවාහනය කරනවා. ඊට පස්සේ අපගේ මිලදී ගැනීම මධ්‍ය ස්ථානයේ තන ප්‍රොසෙසින් ඒරියා එක. ප්‍රොසෙසින් ඒරියා කර එන මේ භාණ්ඩ ඒ අපිට මුලදී සැකසීම කරන ඔය මිලදී ගැනීම අංශයේ ඉතින් මුලදී වර්ග කරනවා මූලික වර්ග වීමක් කරනවා. ඊට අමතරව එතනින් අනවශ්‍ය දේවල් තියෙන බොහෝ දරට අපි අපට අවශ්‍ය කරන බඩු විතරක් මෙහාට ගෙන්න ගන්න අනවශ්‍ය දේවල් තියෙනවා අයින් කළා. එතෙන්දී මූලික ක්‍රියාවලිය ප්‍රොසෙසින් ඒරියා එකෙන් සිද්ධ වෙනවා. ඊට අමතරව ඉතින් දැන් මෙතන මේ විදිහට මේ බේසමක මේ දාලා මොකක්ද මේ කරන්නේ? කිමිකල් එකක්ද නැත්නම් කල් තබා ගැනීම ක්‍රමයක්ද? මොකක්ද මේ පිරිස මේ කරන්නේ? නෑ මේක ඇත්තට කිමිකල් අපි මොනවත් සාමාන්‍යයෙන් යූස් කරන්නේ නෑ. මෙතන අපි भांडे गुणात्म भाग पाता आप क्लोरीन एक डिपकल लगा එතකොට දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකේ නිෂ්පාදනයක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඔබතුමන්ලා කරන මේ කාර්යභාරයත් එක්ක දැන් ප්‍රධාන වශයෙන් අපනයන සැකසුම් ක්‍රියාවලියේදී දැන් මොන වගේ දේවල්ද මේ අපනයන සැකසුම සඳහා සිද්ධ වෙන්නේ? වර්ගීකරණය කරොත් එහෙම කොච්චර ප්‍රමාණයක් අපනයන සඳහා සූදානම් වෙනවද? මොන වර්ගයේ කාණ්ඩය යටතේද? අපිට මේ දේශනේ ඉඳලා අපේ සැපයුම් කරගෙන එන ප්‍රමාණය අනුව තමයි අපි මේ නිෂ්පාදනය තීරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයක් වෙනවද? බොහෝ දුරට කොහොමද අපිට ටොන් 7-8ක් වගේ ප්‍රමාණයක් එනවා. අපි ඉතින් අපට අපනයන සුදුසු විදියට අපි ඒවා
සඳහීම තමයි ප්‍රධානම කරන්නේ. එතකොට සනත් මහත්මයා දැන් මේ එන අපි මුලින්ම කලින් සඳහන් කිරීමක් කරා මේ ලැබෙන නිෂ්පාදන සියල්ල මේ විදිහට අරගෙන වර්ගීකරණය කරලා මොකක්ද සේදුම් යාන්ත්‍රණයක් තියෙනවා ඊට පස්සේ මම දැක්කා සීතකරණ ගබඩාවක් තියෙනවා කොහොමද මේ එකිනෙකට සම්බන්ධ වෙලා මේ ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවෙන්නේ මේ අපේ ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ලා අපේ දැන් පිරර කියන්නේ අපේ ගැනුම්කරුවන්ගේ උමනාවට පරිදි තමයි අපි විදියම අපේ මේ සැක්සුම නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ බර 90 වර්ගීකරණය කරනවා. ඊට පස්සේ ක්වොලිටි එක 90 වර්ගීකරණය කරනවා. ඊට ඒ ඒගොල්ලන්ගේ ගැනුම්කරුවන්ගේ උමනා විදියට ඒ බර 90 ඒ අපි පැක් කරලා ඒ විදියට අධිසීත කරන කරලා ඒ අවශ්‍ය විදියට දෙනවා. දැන් එතකොට මේ කරන ක්‍රියාවලියත් එක මොනවද මේ අපි දකිනවා අයිස් කැට ගණනාවක් එක්ක මේ ශීතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා දැන් මේ විදිහට සකසලා තියෙන මේ නිෂ්පාදනයන් මේ මේ කරලා තියෙන වර්ගීකරණයද නැත්නම් අපනයන කිරීම සඳහා සකසනට පෙර අවස්ථාවක්ද මෙතන මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ඇත්ත අපනයන කිරීමට සුදුසු පරිදි සකසලා තියෙන්නේ ඊට පස්සේ ඒක තියෙන්නේ අපි සකසන්න තියෙන පොඩි අපේ අර ට්‍රේස් වගේ තියෙන ට්‍රේස් වලට දාලා සකසන්න තියෙන මේ කියන්නේ පැක් කිරීම අයිස් එක්කම තමයි අපි නිතරම අපේ මේ ප්‍රොඩක්ට් එක යන්නේ මොකද අපි ගුණාත්මක භාවය රැඳෙන්න ඕන නිසා නිතරම අයිස් එක්කම තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට දැන් අයිස් එක්ක විතර නෙවෙයි මේ සියල්ල මුහුදු ආහාර නිෂ්පාදනය කරගෙන සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් සාගර ආරක්ෂාව පිළිබඳවත් මේ වන විට බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින් සාගරය රැකුණොත් තමයි මේ ව්‍යාපාරයන් සියල්ල වගේම ශ්‍රී ලංකාවේ නාමයත් එක්තරා ආකාරයකින් ලෝකේ පුරා රැව් පිළිදැව් වෙන්න පටන් ගන්න. ඉතින් මේ හැම දෙයක් එක ගත්තාම දැන් සභාව දහමට ඔබතුමන්ලාගේ ආදරය කිරීමකුත් තියෙනවා. නිරන්තරයෙන්ම සභාව දහම ආරක්ෂා කරන්නත් ඔබතුමන්ලා කටයුතු කරනවා. සමාජ ව්‍යාපෘති ගණනාවකුත් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද තියෙන ආඩම්බරයේ ශ්‍රී ලාංකිකයෙක් වීම සම්බන්ධයෙන්? වශයෙන් කියනවා අපි මේ අපේ ස්වභාව ධර්මයත් ආරක්ෂා කරගෙන අපේ මේ අපේ සැකසුම පිටරටවට යවලා එමකින් අපිට ලොකු ආත්ම තෘප්තියක් ඇති වෙනවා අපේ එමකින්. එතකොට දැන් මට මතකයි රුදුරු දිනයකදී ඔබතුමල්ලා සූර්ය බල ශක්තිය සඳහා පෙරමුණ ගන්නට කටයුතු කළා ඇල්පෙක්ස් ලංකා සමාගම. ඉතින් ඇල්පෙක්ස් මැරයින් මේ සියන ක්‍රියාවලියත් එක්ක ඇයි සූර්ය පැනල පද්ධතියක් සඳහා යොමු වෙන්නේ? ඒ වගේම මේකෙන් ලැබෙන ප්‍රතිඵලයක් ලාභයක් තිබුණාද ආයතනයක් වශයෙන් ඔබතුමල්ලා මේ කරන ක්‍රියාදාමයත් එක්ක? වශයෙන් කරා මේ සූර්ය බල ශක්තියත් එක්ක මේ ඔල්ට දැන් තියෙන විරුදු විදුලි බල අර්බුදයත් එක්ක අපිට මේ හිතනවා මේ අපේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙනවා කියලා අපගේ ගරු සභාපතිතුමා අපේ අධ්‍යක්ෂ මණ්ඩලයත් එකතු වෙලා ඒ ගත්ත තීරණය ලොකු වැදගත් තීරණයක් කියලා මම හිතනවා. මොකද අපේ තියෙන මේ විදුලි බල අර්බුදයත් එක්ක ඒ අපේ රටේ ආර්ථිකයට සහයෝගයක් වෙනවා කියලා මට හිතනවා. මොදින්න මේ ආකාරයෙන් තමයි මේ පිරිස අපේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට අරගෙන යන්න කටයුතු කරන්නේ. ඉතින් මොහොමත් සුත්තන්තන ඔබතුමා අප සමගින් මෙහෙම කතාබහ කරාට සහ මේ ගැන පැහැදිලි කරන්න කටයුතු කරාට මේ සනත් පල්ලගේ මහත්මයා මෙහි ආයතන කළමනාකරු. ඉතින් එහෙමනම් මේ පිරිස පිළිබඳව වගේම මේ බොහෝ දෙනා මේ කළමනාකාරීත්වයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් තමයි මේ සියලු කාර්යයන් සිද්ධ කරන්නේ. එහෙමනම් කළමනාකාරීත්වයත් එක්ක මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ වගේම මේ හැම දෙනාගේම තුල තියෙන එකමුතුකම මෙච්චර දුරට ශක්තිමත් වුණේ කොහොමද? ප්‍රවාහන ජාලය, ඒ විතරක් නෙමෙයි අලෙවි සැපයුම් අංශ, මේ සියල්ල එකී නොකී මේකී හැම දෙයක්ම හොඳ සම්බන්ධතාවයක් යටතේ ඇල්පෙක්ස් මැරයින් සියල්ල සිද්ධ කරන්නේ. අපි මේ ගැනත් ආයතන පරිපාලනයෙන් විමසා සිටියා. අපේ කම්පැනිය මේ අපි මුහුදු ආහාර මුහුදු ආශ්‍රිත ආහාර අපි පිටරටට සපයන එක තමයි අපේ පළවෙනිම කාර්යභාරය. ඊට පස්සෙත් ඒකෙන් පොඩි ප්‍රමාණයක් තමයි අපි ලංකාව ඇතුලේ පරිභෝජනය සඳහා නිකුත් කරන්නේ. එතකොට දැන් අපි අපේ ආයතනය අපි පිහිටවල දැන් අවුරුදු 20කට ආසන්න 20ක් 21ක් විතර වෙනවා අවුරුදු. වත්තල අපේ ආයතනය පිහිටලා තිබුණාට අපි මේ සියල්ල අපිට සැපෙන්නේ කල්පිටිය, මන්නාරම, යාපනය, හලාවත, ගුරුනගර මේ වගේ පළාත් වලින් අපේ ස්ථාන අපි යොදවලා තිනවා. අපි එතන ඉඳලා ඒ ලැබෙන සියලු ඉස්සෝ, දැල්ලෝ, ඒ සියලු දේ
අපි කූල් බොක්ස් වල අහුරලා අපි අරන් එනවා අපේ කම්පැනියට. එතනින් තමයි අපි එතන ඉඳලා වෙනම යාන්ත්‍රණයක් තියෙනවා. ඒ එන ප්‍රමාණය පැය 12ක් ඇතුළත අපි සකස් කරලා ෆ්‍රීස් කරලා අපේ ශීත ගබඩාවල තැම්පත් කරලා තමයි අපි යවන්නේ. ඉතින් අපිට දවසකට පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය දල ගාන ටොන් 5ක විතර ප්‍රමාණයක් අපි දවසකට මේ මුහුදු ආහාර නිෂ්පාදනය කරනවා. මූලිකම අපේ පරමාර්ථය තමයි මේ නැවුම් බව සහ සෞඛ්‍ය තත්ත්වය, කියන්නේ පරිසර සෞඛ්‍ය තත්ත්වය වගේම මිනිසුන්ට හොඳම දේ ලබා දෙන එක. ඉතින් ඒ සඳහා අපේ කාර්ය මණ්ඩලය 400කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊට අමතරව විශාල යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. අපිට දක් ගන්න පුළුවන් ඒ ඒ දෙකේම සංකලනයක් විදිහට තමයි අපි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. සහ ලංකාව ඇතුලේ කොහෙ ගියත් අපේ නම තමයි තියෙන්නේ Alpex Marine කියන නම. ඉතින් මම විශ්වාස කරනවා ඒ ඒ ඒ தত্ত্বය අපිට කරගන්න රැකගන්න පුළුවන් උනේ අපි අර සෞඛ්‍ය පරිසර தত্ত্ব ගැන හිතන නිසා වගේම අපි කම්පැනියක් විදිහට ඔක්කොම එකට එකතු වෙලා හොඳ ගමනක් යන නිසාත් ඒ වගේම අපේ සභාපතිතුමාගේ වැදගත් වීමත් ඒ වගේම කර්මාන්ත ශාලාව ඇතුළේ වැඩ කරන ශ්‍රමිකයන්ගේ පූර්ණ දායකත්වයක් මොකද ඔවුන්ගේ ඒ ඒ දායකත්වයේ නොතිබුණා නම් අපිට මේ වගේ තැනකට එන්න බැරි වෙනවා. මේ ආහාර සියල්ල අපේ රටේ වගේම බොහෝමයක් පිටරටට යන්නේ. ඒතකොට කුමක් හෝ අපකීර්තියක් වුණොත් ඒ අපකීර්තිය ඇති වෙන්නේ ශ්‍රී ලංකාවට නිසා අපි ගැන ඉතා ඉහලින් සලකනවා. SLS සහතිකයේ වගේම ISO සහතික ඇතුළු සහතික ගණනාවක් අපිට තියෙනවා. ඉතින් අපි නිරතුරුවම අපේ පරීක්ෂකවරු, ඒ කියන්නේ සෞඛ්‍ය පරීක්ෂකවරු කීප දෙනෙක් ඉන්න, ඔවුන් නිතරම ඒ පිළිබඳව දැනුවත් කරමින් දැනුවත් වෙමින් ඒ වගේම ධීවර අමාත්‍යාංශයේ තියෙන ආයතනත් එක්ක ගනුදෙනු කරමින් ඉතාම නිර්වුල්ව ඉතාම පිරිසිදුව ඒ සහතිකවලටම උපරිමයේ සලකමින් අපි මේ යාන්ත්‍රණය සිද්ධ කරනවා. අපි සාගරයත් එක්ක තමයි අපේ මේ කර්මාන්ත ශාලාව ගනුදෙනු කරන්නේ. එතකොට අපි සාගරයේ ඉතා ඉක්මනින් ආරක්ෂා කරගන්න ඕන කමක් තියෙනවා. පරිසර දූෂණය කෙනෙක් ඉතාම අවම කරගන්න ඕනේ. ඇත්තට පොසිල ඉන්ධන වගේ දෙයක් සාගර පතුලේ තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් මුළු සමස්ත ජන සමාජයේම උඩට අරගෙන පරිහරණය කරන්න ගත්තහම මේ විනාශය කොතනින්ද කෙලවර වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි පරිසර හිතකාමී විදිහට පැවැතෙන ආයතනයක් විදිහට අපි විශ්වාස කරා මේ පොසිල ඉන්ධන දහනය අවම කරගන්න පුළුවන් නම් ඒකට විකල්ප තියෙන්නේ මොනවද කියලා හොයලා තමයි අපි මේ පුනර්ජනනීය විදුලියට යොමු වුණේ. මම හිතනවා අපි සියලු දෙනා ලංකාවාසී සියලු දෙනා කළ යුතු වැඩසටහනක් මේක. ඇත්තටම ජ්‍රී ලංකා ආයතනයේ තමයි මම හිතන්නේ ප්‍රමුඛම ආයතනය ලංකාවේ තියෙන ඒ සම්බන්ධයෙන්. ඉතින් නමුත් අපේ සභාපතිතුමත් සාමාන්‍ය අධිකාරතුමත් මේ ඔක්කොම එකතු වෙලා තීරණය කළා ඔවුන් එක්ක මේ කාර්යය. මොකද හරි නිර්වුල්ව හරිම විදිහට අපිටත් ගැළපෙන විදිහට ස්ථාපිත කරගන්න පුළුවන් උනේ ඒ හින්දායි. ඒ වගේම මටත් මතකයි කාර්ය මණ්ඩලය ඇවිල්ලා වැඩ කරන වෙලාවෙම හරිම සහෘද ලෙස ඔවුන් අපේ ආයතනයේ තියෙන නීතිවලටත් එකඟව ඔවුන්ගේ කැපවීමත් උපරිමයෙන් යොදලා අපිට ඒක ස්ථාපිත කළ දුන්නා. මම හිතනවා ඉතින් ඉතාම හොඳ තීරණයක් අපි කම්පැනියක් විදිහට අරගත්තා කියලා. ඉතින් Alpex Marine ශ්‍රී ලංකේ අනන්‍යතාවයත් රැකගෙන මේ ආකාරයෙන් තමයි අපේ දේශීය නිෂ්පාදනයන් අපරණ කටයුතු සඳහා සියලු සූදානම් කරන්නේ. ඉතින් එහෙමනම් Alpex Marine මේ සීමාව පමණක් නෙමෙයි අපි සූදානම් සූර්ය බල සංග්‍රාමයට වුන්ගේ සූදානම් ගැන කතා බහ කරන්නට ඒ මේ විරාමයෙන් අනතුරු. අපි මේ ඉන්නේ වත්තල Alpex Marine සමූහ පරිසරයේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ගත්තාම දැන් නවමානයේ කතිකාවත පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරන්න පටන් ගන්න තියෙනවා මේ පරිසරයන් ගැන සහ තවත් මේ කරපු වැඩසටහන පිළිබඳව. ඉතින් මෙහි ප්‍රවර්තන කළමනාකරු ජ්‍රී ලංකා ආයතනයේ අපේ ශ්‍රීනාත් දුලගේ මහත්මයා, ඇත්තටම සතුටක් තියෙනවද? මොකක්ද හිතෙන්නේ අපි මේ කරන වැඩසටහන පිළිබඳව? ඇත්ත වශයෙන්ම අපි හිතුවට වඩා ඉහළ ප්‍රතිචාර අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා සහ ලැබෙමින් පවතිනවා. ඇත්තටම අපි මේකේ අපේ ප්‍රධාන අරමුණක් වෙලා තිබුණේ අපේ ව්‍යාපාරික අරමුණු වලටත් වඩා සමාජ වගකීමක් හැටියට, ඒ කියන්නේ අපේ රටට අපේ 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 පරිසරයට
පොදුවේ ජෛව ගෝලයටම යහපතක් කිරීම. ඒ වෙනුවෙන් ඒ යන ගමනේදී වැසි වනාන්තර රැකගෙන පොසිල් ඉන්ධන භාවිතය අවම කරගෙන වායු ගෝල දූෂණය අවම කරගෙන වඩා හිතකර හෙට දිනක් ඊළඟ පරපුරවල් වලට ලබා දීම අපේ වගකීමක් සමාජ වගකීමක් හැටියට අපි කර අරගෙන තියෙනවා. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ වගකීමේ එක පියවරක් හැටියට ගවේෂණාත්මක ප්‍රවර්ධන වැඩසටහනක් හැටියට තමයි අපි මේ නවමානයක කතිකාව වැඩසටහන පටන් ගත්තේ. නමුත් දැන් අපි ඒක දැන් අපි ඉහළ ප්‍රතිචාර සමගින් අපි ඉදිරියටම කරමින් යනවා. ඔතන හැමනම් ජේලංක අනුග්‍රහයත් ඇතිව අපි සූදානම් ශ්‍රී ලංකාව සුරකින්න ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මේ ආකාරයෙන් කතා බහ කරන්න අපි සූදානම් ඉහළ පරිසරයටත් ගිහිල්ලා මේ සූර්ය බල සංග්‍රාමයට මොවුන්ගේ දායකත්වය ඇල්පෙක්ස් මරයින් දායකත්වය තව තවත් ඔබත් එක්ක කතා බහ කරන්න. ඇල්පෙක්ස් මරයින් ආයතනයට සාගර සම්පත් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්නේ. ඉතින් සාගරය කියන්නේ එක්තරා ආකාරයකින් සබහදාමේ කොටසක්. අන්න ඒ නිසාම තමයි ඔවුන් මේ සබහදාමෙන් ලැබෙන බොහෝ දේ බොහොම අරපරිස්සමෙන් යුක්තව පාවිච්චි කරන්න කටයුතු කරන්නේ. ඉතින් සූර්ය බලශක්තියත් ඔවුන් තමන්ගේ ප්‍රධාන බලශක්ති ප්‍රභේ වශයෙන් යොදා ගන්න කටයුතු කරනවා. ඒ ආකාරයෙන් ගත්තට පස්සේ දැන් සූර්ය බලශක්තිය පිළිබඳව කතා බහ කරද්දී මේ වන විට ඔවුන් තමන්ගේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය සූර්ය බලයට හරවන්න කටයුතු කිරීමේ ප්‍රමුඛයා සහ ඉදිරි පෙරගමන් කරුවා බවට පත් වෙන්නේ ජේලංකා ආයතනය. මත් එක්ක ඉන්නවා මේ අවස්ථාවේ ජේලංකා ආයතනයේ ව්‍යාපෘති ඉංජිනේරු අපේ චම්පා මිහිරන්. ඉතින් මම කැමතියි දැනගන්න දැන් ප්‍රධාන වශයෙන් මේ පරිශ්‍රය පිළිබඳව ගත්තාම බැලූ බැලමටම යම් යම් ආකාරයෙන් අභියෝග ගණනාවක් මේ පරිශ්‍රයේ දැක බලා ගන්නට තියෙනවා. මේ අභියෝග වලට ජේලංකා ආයතනය කොහොමද මුහුණ දුන්නේ? අතරම අපිට වෙනදට හම් වෙන ට්‍රැඩිෂනල් රූෆ් ටොප් නෙමෙයි මෙතන අපිටම තිබ්බේ ප්ලාස්ටික් වලින් තිබ්බ රූෆ් ටොප් එකක් අපිට හම්බ වෙනවා. එතකොට අනිත් ට්‍රැඩිෂනල් වල ඉන්ස්ටෝල් කරනවා වගේ පැනල් එක ඉන්ස්ටෝල් කරන්න විදිහක් නැහැ. අපිට ඒකෙන් හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වුණා. ඒ කියන්නේ වැඩ කරන ශ්‍රමිකයන්ගෙන් නේද මෙතන වහල ආරක්ෂාව ගැන අපිට ගොඩක් බලන්න වුණා. ඒ හින්දා සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගොඩක් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න වුණා. අතර මිනිසුන්ගේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව ගැන බැලුවොත් එයාලට අවශ්‍ය PPE හරියට අවශ්‍ය තැනදී පාවිච්චි කරන්න අපි ඒවා යූස් කරන්න ඒගොල්ලොම පොළඹවන්න වුණා. ඊට අමතරව රූෆ් ටොප් එක ඒක ඒ රූෆ් මෙටීරියල් එකේ ගොඩක් වෙයිට් එක රඳවන්න බැහැ. ඒ නිසා අපිට 3 දෙනෙක්ට සීමා කරන්න වුණා ශ්‍රමික පිරිස ඒ අතරතුර. ඊට අමතරව ගොඩක් පැනල් ස්ටැක් කරන්න නැතුව පැනල් එක එක ඉන්ස්ටෝල් කරන්න විදිහට වගවලා ගත්තා. එතන ඒ රූෆ් ටොප් එකම අපි ඒ විදිහට තමයි ඉන්ස්ටලේෂන් කළේ. දැන් එතකොට ඒ අභියෝග සියල්ල ජ්‍රී ලංකා ආයතනයේ ජයගන්න ඉදදී දැන් ඇත්තටම මේක සාමාන්‍යයෙන් ග්‍රාමීය පරිසර තත්ත්වයක් නෙමෙයි. නගරින් එහාට ගියපු හුදකලා වෙච්ච ප්‍රදේශයක් නෙමෙයි මේ වත්තල කියලා කියන්නේ. බොහෝ දෙනා බලන් ඉන්නවා, තවත් ආයතන ගණනාවක් බලන් ඉන්නවා. ඉතින් මේ සියල්ලත් එක්ක කොහොමද මේ දේවල් සිද්ධ කරේ? මොනවද ප්‍රතිචාරයන් වශයෙන් හම්බුනේ? දැන් සාමාන්‍යයෙන් පොඩි හරි වැරද්දක් වුණොත් එක්කිනෙකාට හැම දිනටම මේක පේනවා. ඉතින් ඒ හරහා විවේචන කරනවා එක පැත්තකින් ආයතනයට එල්ල වෙනවා, එක පැත්තකින් ඔබේ කණ්ඩායමට එල්ල වෙනවා. නමුත් ඒ හැම දෙයක්ම ජයගත්ත කියන එක මනවින් තහවුරු වෙලා තියෙනවා. කොහොමද මේ දේවල් කරගත්තේ? ඔව්, අතරම මෙතන ඉන්ඩස්ට්‍රියල් සෙන්ටර් එකක තමයි මේ ප්‍රොජෙක්ට් එක අපිට කරන්න උනේ. එතකොට අතරම ස්ටේක් හෝල්ඩර්ස්ලා කම්පිටිටර්ස්ලා ඔක්කොම ගොඩක් අවධානය යොමු වෙනවා මේ ප්‍රොජෙක්ට් එකට. අපි ප්ලෑන් කළා අතරම දවස් 28කින් මේ 207 කිලෝවොට් සිස්ටම්ස් කැපැසිටි එක තියෙන්නේ ඉවර කරන්න. ප්ලෑන් කරගත්ත විදිහටම අපි ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නොවෙන විදිහට හොඳට ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරගන්න ඕනේ. ඇත්තටම මේ පසුබිම යටතේ අපිට ඒ ප්ලෑන් කරපු විදිහටම ප්‍රොජෙක්ට් එක කරගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඒකට ඇත්තටම අපේ ටීම් එකේ පිරිස ඇතුළුව මේකේ ටොප් මැනේජ්මන්ට් එකේ සහාය ගොඩක් හම්බුණා. ඇත්තටම මේක සීරෝ ඉන්සිඩන්ට් තිබ්බ ප්‍රොජෙක්ට් එකක්. අපිට පුළුවන් අපි ප්ලෑන් කරගත්ත විදිහටම ඒ විදිහටම අපිට ප්‍රොජෙක්ට් එක කරගන්න පුළුවන්. ඉතින් ජ්‍රී ලංකා ආයතනයේ මේ සියලු අභියෝගයන් ජයගෙන මේ ඉෂ්ට කළ තියෙන්නේ එක්තරා ආකාරයක ජාතික වගකීමක්. ඉතින් මේ වගකීමේ තවත් කොටස්කරුවන් ගණනාවක්ම ඉන්නවා. ඒ වගේම තමයි ව්‍යාපෘති අතින් ගත්තත් සාර්ථක ව්‍යාපෘතියක්. ඉතින් මේ සූර්ය පැනල පද්ධතිය ස්ථාපනය කිරීමේදී වෙච්ච අභියෝග ගැන අපි කතා බහ කරා. තවත් අවස්ථා ගණනාවක් තිබෙනවා කතා බහ කරන්න. විදුලි ධාරිතාවය අතින් ගත්තත් බලශක්ති ප්‍රභවයක් වශයෙන් ගත්තත් මේ සියල්ල සාර්ථකයි. ඉතින් ඒ පිළිබඳවත් අපි සූදානම් ඔවුන් එක්ක තාක්ෂණික ක්‍රියාවලිය පිළිබඳව තවත් දුරටත් බොහෝ දේවල් කතා බහ කරන්න.
Alpex Marine ආයතනය පිළිබඳව කතා බහ කරද්දී මේ ස්ථාපනය කරලා තියෙන සූර්ය පැනල පද්ධතියේ අපි ආපු අභියෝග ගැන කතා බහ කරා ඔබත් එක්ක. ඉතින් මේ අවස්ථාවේ මා සමගින් ඉන්නවා අපේ නලින්ද කුලරත්න මෙහි ව්‍යාපෘති කළමනාකරු. දැන් යම් යම් අභියෝග ගණනාවක් ආවා ඒවා අපි සාර්ථකව ජයගත්ත කියලා අපේ මිහිරාණි මේ සමගින් කතා කරා. එතකොට කොහොමද මේ පරිශ්‍රයේ සූර්ය පැනල පද්ධතිය ස්ථාපනය කරන්න මූලික අඩිතාලම සැකසෙන්නේ? ඇත්තටම මෙහිදී මේකට අවශ්‍ය කරන උපාංග තෝරා ගැනීමේදී වඩා වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වුණා. මොකද ඕනම සූර්ය බල පද්ධතියක් ගත්තොත් ප්‍රධාන උපාංග ප්‍රධාන කොම්පොනන්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි සූර්ය පැනලය, අනිත් එක තමයි ඉන්වර්ටරයි. ඒතර මුළු මෙම සූර්ය බල පද්ධතියකට වේදම් කරන මුළු පිරිවැය ගත්තොත් 70% වගේ පමණක් සූර්ය පැනල සඳහා වැය වෙන්නේ. 10% වගේ සුළු ප්‍රමාණයක් තමයි මෙහි ඉන්වර්ටර් සඳහා යොමු වෙන්නේ. ඒතර ගොඩක් අය පෙළඹෙනවා මේ වැඩිපුර පිරිවැයක් යන සූර්ය පැනලය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නත්, මේ ඉන්වර්ටර් තාක්ෂණයට එතරම් අවධානයක් යොමු නොකරන්න. ඒතර මේ දේ ඇත්තම ඉන්වර්ටර් තාක්ෂණය කියන්නේ සූර්ය බල පද්ධතියක තියෙන මොළය. මෙම සූර්ය පැනලය මොන ඔපරේටින් පොයින්ට්ස් වලද වැඩ කළ යුත්තේ කියන එක තීරණය කරන්නේ මෙම ඉන්වර්ටර් එකමද. ඒතර අද ලෝකයේ සෑහෙන ඩිවලොප් වෙච්ච තාක්ෂණයක් තමයි මෙම ඉන්වර්ටර් ටෙක්නොලොජි සඳහා පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදියට Alpex Marine ආයතනය, දැන් මෙම ආයතනය ගත්තොත් ඔවුන් තීරණය කරා, ඇත්තම කියන්න සතුටුයි, ඔවුන් තීරණය කරා සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහිල්ලා මෙම තියෙන නවීනතම ඉන්වර්ටර් තාක්ෂණයන්ගෙන් ඔවුන්ට වඩාත්ම ගැලපෙන ඉන්වර්ටර් තාක්ෂණය මෙම පද්ධතිය සඳහා යොදා ගන්න. ඒ අනුව ඒ ගත්තු තීරණයේ අග්‍රගණ්‍ය ප්‍රතිඵල ඔවුන් අද භුක්ති විඳිනවා. හේතු දෙකක් මත, එකක් තමයි ඔවුන්ට වැඩි ධාරිතාවයකින් යුක්තු සූර්ය බල පද්ධතිය මෙම ස්ථානයේ ස්ථාපිත කර ගැනීමට හැකි වුණා. ඒ වගේම එමගින් ඔවුන්ට පුළුවන් වුණා වැඩිපුර බල ශක්ති ප්‍රමාණයක් නිපදවා ගන්නත් එම ස්ථාපිත කළ සූර්ය බල පද්ධතිය මගින්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මෙම ඔබ 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 මේ වහලවල් ටික දැක්කා. ඒතර ඔබට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ තියෙන අමාරුකම? ඇයි මේකේ මේ මෙහෙම මෙච්චර සූර්ය බල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමේදී මොනවද තියෙන ලිමිටේෂන්ස් කියලා. ඇතරම කියනවා නම් ඒකාකාරී වහලක් තියෙන සාමාන්‍යයෙන් සූර්ය බල පද්ධතියක් ස්ථාපිත කිරීමේදී ඒකාකාරී වහලක් තියෙනවා නම් වඩා ලේසි. ඒක ඇතරම ටෙක්නිකල් ලිමිටේෂන් එක. මේ ස්ථානය ගත්තොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක් එක් දිශානතීන්ට මූණ පෑ වහලවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. බාධක ගණනාවක් තිබෙනවා. ඒතකොට ඇතරම එම ටෙක්නිකල් ලිමිටේෂන් එක ජය ගැනීමට තමයි ඉන්වර්ටර් තාක්ෂණය තෝරා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුත්තේ. Alpex Marine ඒ ගත්තු තීරණය හින්දා ඔවුන් අද වැඩිපුර ධාරිතාවයක් මේ වහල මත තබා ගන්නට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම මෙමගින් වැඩිපුර එනර්ජි එකක් ජෙනරේට් කර ගැනීමටත් හැකි වුණා. ඒ වගේම ලින්ද දැන් ප්‍රධාන වශයෙන්ම Alpex Marine ආයතනය දැන් මේ පරිසරය තුළ ගත්තත් අධිශීතකරණ පද්ධති ගණනාවක්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සියල්ල ගත්තාම එහි ලැබෙන විදුලි ධාරිතාවයන් අවම කරගන්න, තමන්ගේ විදුලි බිල අඩු කරගන්නට වගේම තෝරගන්න පැනල පද්ධති යම් යම් වාසි ඔවුන්ට ලැබිය යුතුයි. පැනල කීයක් සවි කරලා තියෙනවද, ධාරිතාවය කොහොමද, ඒ වගේම ඔවුන්ට අදවන විට කොච්චර ප්‍රතිලාභයක් මේ හරහා ලැබෙනවද ජාතික පද්ධතියත් එක්ක සංසන්දනය කරද්දී? මෙහි ස්ථාපිත කරන ලද ධාරිතාව තමයි අතරම කිලෝවොට් 207ක ධාරිතාවක් ස්ථාපිත කරලා තියෙනවා මුළු ධාරිතාව වශයෙන්. ඒ වගේම සූර්ය පැනල ප්‍රමාණය ගත්තොත් 600කට වඩා වැඩි සූර්ය පැනල ප්‍රමාණයක් මෙම ස්ථානයේ මෙම සීමිත ඉඩ ප්‍රමාණය ඇතුළත නිපදව ස්ථාපිත කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒකට හේතුව තමයි අතරම අපි තෝරාගනිපු තාක්ෂණය. එතකොට දැන් ඒ හරහා යම් යම් වාසි ලැබෙනවත් එක්කම දැන් ජාතික පද්ධතියෙන් ලබා ගන්න ප්‍රමාණය දැවැන්ත වශයෙන් අඩු කරන්නට අපේ Alpex Marine ආයතනයෙන් හැකියාවක් ලැබිලා තියෙන සූර්ය පැනල පද්ධතිය හරහා. ඉතින් ඒ වාසිය ගැනත් අපි මේ වෙලාවේ කතා බහ කරමු. ඔව්, ඒකත් ඇත්තරම උන්ට, මොකද Alpex Marine කියන්නේ හැමතිස්සෙම තමන්ගේ පාරිභෝගිකයන්ට උසස් ගණයේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට වෙරදරන කණ්ඩායම. එතකොට අපි ආයතනයක් විදිහට බැඳිලා ඉන්නවා ඔවුන්ට ලබා දෙන මෙම සූර්ය බල පද්ධතිය මෙම ලබා දීමේදී වඩා තත්ත්වෙන් උසස් උපාංග වඩා තත්ත්වෙන් උසස් ධාරිතා උසස් සූර්ය බල පද්ධතියක් ඔවුන්ට ලබා දීමට. ඒ අනුව යමින් අපි ලෝකයේ තියෙන IEC, ISO, CE වගේ ජාත්‍යන්තර තක්ෂණ සාතිකයන්ට අනුකූල වෙන, ඒ වගේම ලංකාවේ ප්‍රමිතීන් වලට, ලංකාවේ ඇත්තනම රෙගුලේටරි බොඩීස් ගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්නවා, සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ ඉන්නවා. මේගොල්ලෝ ඇත්තනම වැඩි විශාල වේසමාංශයක් දරනවා තත්ත්වෙන් උසස් උපකරණ සූර්ය බල පද්ධති සූර්ය බල ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ උපකරණ මෙම ලංකාවට ඉදිරිපත් කිරීම නගා සිටුවීමට. එතකොට ඒ ඔවුන් විසින් පනවන ලද ප්‍රමිතීන්, ඒ වගේම ඔවුන් විසින් පනවන ලද ගයිඩ්ලයින්ස් වලට අනුකූල වෙමින් ඒ සියලුම දේට අවනත වෙන උපාංග ප්‍රමාණයක් ලබා දීමට අපි කටයුතු කරා. ඇතරම ඒ හින්දා
ඔවුන්ට ජාතික විදුලි බලමත් දෙතියට කිසිම බයක් සැකකින් තොරව වැඩිපුර ශක්ති ප්‍රමාණයක් ලබා දීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා අද මේ වෙනකොට. හැමදාමත් ලෝකයේ ඉදිරියෙන් ඉන්නේ සබහාදහමට ආදරය කරන මිනිසුන්. ඉතින් සබහාදහමේ කොටස්කරුවන් මේ සූර්යාලෝකයෙන් යම් යම් දේවල් ලබා ගන්නේ කොහොමද? ඔවුන් මේ ලෝකේ පෙරගමන් කරුවන් වන්නේ කොහොමද? මේ සියල්ලයි අපි තිරසර හෙට දවසක් වෙනුවෙන් නව මානයක කතිකාව ඔබ වෙනුවෙන් මෙලෙස ගොඩනගන්නේ. අපි සුදුසුම ඉදිරි වැඩසටහනකින් යලිත් ඔබ හමුවන්නට.